ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලියේ පසුබැස්ම විශේෂයෙන්ම ඉන්දියානු තරගයෙන් පස්සේ දැඩි විදිහට ශ්‍රී ලංකාවේ කතාබහක් ඇති වෙලා තියෙනවා මේ ක්‍රිකට් කණ්ඩායම ඒ වගේම පරිපාලනය කියන දෙකම සම්බන්ධයෙන් ඉතින් සමසමව මොවුන් වග කියන්නට ඕනි කියන එක තමයි කාගේත් නැත වැඩි දෙනාගේ අදහස ඉතින් ඒ අස්සේ ඇතරම දැඩි පීඩනයක් එන්නේ මේ විෂය භාර අමාත්‍යවරයාට නැත්නම් ක්‍රිකට් විෂය භාර නැත්නම් ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයාට තමයි මෙහි වැඩි වගකීමක් එන්නේ ජනතාවගෙන් කරන්න පුළුවන් දෙයක් තිබෙනවා නම් ඔහුට සෑහෙන දෙයක් මේකේ කරන්නට හැකියාවක් සහ බලයක් තිබෙනවා එම නිසා එයින් ප්‍රයෝජන ගන්නට කියන එක තමයි විශේෂයෙන්ම ප්‍රේක්ෂකයන් කියන්නේ ඉතින් ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා මේ වාතාවරණයේ යටතේ එහිදී කෙටියෙන්ම කිව්වොත් කියලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන්ට නැත්නම් එහි පාලකයන්ට ඉල්ලාස් වෙන්න කියන ප්‍රකාශය. ඉතින් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ලබන පරාජයන්ගේ වගකීම වසර හතරක් පුරා සිදු කළ තේරීම් කමිටුව හා අවිධිමත් ක්‍රිකට් පරිපාලනයේ යෙදෙන ක්‍රිකට් විධායක කමිටුව බාරගත යුතු බවට තමයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසා තිබෙන්නේ. ලෝක ශූරතාවයන් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයකට ඇද දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන් තව දුරටත් බලයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් ඇතැයි දැයි ප්‍රශ්න කරන අමාත්‍යවරයා පරාජයන්ගේ වගකීම බාරගෙන ඔවුන් වහාම ඉල්ලා සිටිය යුතු බවයි සිය ස්ථාවරය දන්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියල්ලන්ගේම පාහේ මේ වන විට දැඩි කනස්සල්ලට පත්ව සිටින නමුත් කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකු අධෛර්යමත් නොකර ඔවුන්ට සහයෝගය ලබා දී ඔවුන්ට උදව් වන ලෙසයි ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රේක්ෂක යංගින් ඉල්ලා තිබෙන්නේ. ඔහු මෙසේ පවසා තිබෙනවා උපුටා ගැනීම ICC වෙතින් අපට රටට මුදල් ලැබෙනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී වීම, මාධ්‍ය විකාශන අයිතීන් ජාත්‍යන්තර තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දීම, ක්‍රිකට් ක්‍රීඩාවේ හා ක්‍රීඩකයන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය යන කරුණු පදනම් කරගනිමින් උවත් ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් මත අපට රටට ලැබෙන මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් දිගින් දිගටම අවභාවිතා සිදු කරන්නේ නම් ක්‍රීඩකයන්ට අවශ්‍ය මූලික පහසු ගංගුවත් ලබා නොදිමින් තමයි මේ අවභාවිතය සිදු කරන්නේ යනුවෙන් මාධ්‍ය නිවේදනය සඳහන් කර තිබෙනවා. විශේෂයෙන්ම අනෙකුත් සෑම රටක්ම පාහේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අති නවීන තාක්ෂණයෙන් යුත් විද්‍යාත්මක ක්‍රම හා මෙවලම් භාවිතා කළද අප රටෙහි එය සිදු නොවීම ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධයන් වලට ලක්වීමටද හේතුවක් වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. වර්ෂා දිනයන්හි පුහුණුවීම් කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමට ගෘහස්ථ ක්‍රීඩාගාරයක් හෝ නොමැති බවත් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවයට හා පුහුණු අංගයන් අතර අත්‍යවශ්‍ය අංගයන් වන පිහිනුම් තටාකයක්ද මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉදිවී නොමැති බවයි අමාත්‍යවරයා චෝදනා කරන්නේ. උපුටා ගැනීම ඕස්ට්‍රේලියානු 20x20 ලෝක කුසලාන තරගාවලිය සංචාරයේදී සිදුවුණු දූෂණයද LPL තරගාවලියෙන් කිසිදු මුදලක් රටට නොලැබී අත යට සිදු වූ ගනුදෙනු පිළිබඳවද සියලු දෙනා දන්නා කාරණයකි. ලෝක කුසලාන තරගාවලිය වැනි පොදු අභිලාෂයන් පසෙකට විසිකර එම තරගාවලිය පේනමානයේ තිබියදී LPL තරඟ කිරීම ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික කමිටුවට උපදේශකවරුන් හා තේරීම් කමිටුවට නොපෙනීම සැබවින්ම ගැටලු සහගත බවට චෝදනා කරන අමාත්‍යවරයා උපදේශක කමිටුව හා තාක්ෂණික කමිටුව LPL තරඟාවලිය පැවැත්වීම සඳහා එකඟ වූයේ කෙසේදයි අමාත්‍යවරයා ප්‍රශ්න කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තම පුද්ගලික අභිලාෂයන් මත ගත් තීරණ ලෝක කුසලාන තරඟාවලිය මෙලෙස පරාජය වීමට හේතු වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ. LPL තරඟාවලිය අතරතුර ආබාධයකට ලක්වන ශ්‍රී ලංකාවේ ප්‍රධානම දඟපන්දු යවන්නා වන වනිදු හසුරංග ලෝක කුසලාන තරඟාවලියම අහිමිවීම අනෙක් දඟපන්දු යවන්නා වන මහ ස්තීක්ෂණ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, ලහිරු කුමාර වැනි දක්ෂ ක්‍රීඩකයන් ආබාධයට ලක්වීම ලෝක කුසලාන තරඟාවලියට කණ්ඩායමක් ලෙස තරඟ කිරීමට සුසු තත්ත්වයක් නොමැතිවීම මෙවැනි තරඟාවලි පරාජයන්ට ඍජුව බලපෑ බවයි එම නිවේදනයේ සඳහන් කරන්නේ. තවද පුද්ගලික පරිගැනීම් සහ නොසලකා හැරීම් මත රට දෙවැනි කොට ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ පළපුරුදු ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළු නොකිරීමද මෙම පරාජයන්ට තවත් හේතුවක් වූ බව අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු මෙම දූෂිත ක්‍රිකට් විධායක කමිටුව හා තේරීම් කමිටුව සාධාරණීකරණය කරමින් ප්‍රකාශ ලබා දීම හාසියට මෙන්ම විමතියට කරුණක් බවත් එහි පවසා තිබෙනවා. වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හා තේරීම් කමිටුවේ හැසිරීම අනුව 2040 වසරේදී හෝ ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි තරමේ දුර්දාන්ත තත්ත්වයක්
ඇති වී තිබෙන බව අවධාරණය කරන ක්‍රීඩා අමාත්‍යවරයා මෙම මොහොතේ ජයග්‍රහණය කළ හැකි ප්‍රබල කණ්ඩායමක් අප සතුව තිබියදී ඔවුන්ට අත්‍යවශ්‍ය පහසුකම් හා තාක්ෂණය ලබා නොදී ක්‍රීඩකයන්ගේ ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් මෙහිදී විධායක කමිටුව විසින් තම පෞද්ගලික සුගවීරණය සඳහා යොදවා ගැනීමේ ඛේදනීය තත්ත්වයක් බවත් සමස්ත ක්‍රීඩාවට හා ක්‍රීඩා ලෝලීන් පිළිබඳව සිතා සුදුසුසාට සුදුසු තැනදී ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් නොවි බහිරවයන්සේ නොසිට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොතබා ඔවුන්ට ඉල්ලා අස්වන ලෙස අවධාරණය කරන බවට වැඩි දුරටත් ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ගේ නිවේදනයෙන් සඳහන් කර තිබෙනවා. ඒ කියන්නේ මෙහි සාරාංශය අවසාන වශයෙන් ගත්තොත් එහෙම කියලා තියෙන්නේ මේ සම්පූර්ණ අසාර්ථක විධායක කමිටුව නැත්තම් පරිපාලනය ඉල්ලා අස්වන්නට කියන නිවේදනය එහෙම නොවුනොත් ක්‍රීඩා අමාත්‍යවරයා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටිනවා කියන කාරණය තමයි මේකේ සාරාංශයක් විදිහට අපට ගන්නට පුළුවන්. ඉතින් අපි බලමු ක්‍රීඩා අමාත්‍යවරයා දැඩි ක්‍රියාමාර්ග ගනීද කියලා ඉල්ලා අස් නොවුනොත් මේ විධායක කමිටුව ඇතුළු ක්‍රිකට් පරිපාලනය සහ තීරීම් කමිටු සහ මේ වගකීම් සියල්ලම ඉතින් ඉල්ලා අස් නොවුනොත් ඊළඟ අධීරවන්නේ අමාත්‍යවරයා කිව්වා වගේම දැඩි ක්‍රියාමාර්ග ගැනීම පමණයි. ඉතින් දැඩි ක්‍රියාමාර්ග ඔහුට ගන්නට බැරි නම් පරිපාලනයේ ඉල්ලාස් වෙන්නේ නැතිනම් ඉතින් දෙගොල්ලම එක තැනට වැටෙනවා කියන එක තමයි අපට අවසානයේදී පිටින් බලාගෙන සිටීමේදී කියන්නට තියෙන්නේ. අපි බලමු ක්‍රීඩා අමාත්‍යවරයාද මෙයින් ජයග්‍රහණය කරන්නේ නැත්නම් සුපුරුදු පරිදි ක්‍රිකට් පරිපාලනයේද ජයග්‍රහණය කරන්නේ කියලා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.